සිින්දේ තේරුම කියන්නද? සිින්දේ තේරුම ගත්තහම මේ ඉස්සල්ලා වලට පැහැදිලිනේ. මේක කියන්නේ පෙම්වතියක්ට පෙම්වතියකට පෙම්වතෙක් නේද? අර අපි කලින් බලපු වීඩියෝ එකේ එක තිබ්බා. එතකොට ප්‍රේමණීය ගීතයක් මේ සින්දුව පටන් ගන්නකොටම ඔයාලට ඒක තේරෙනවා. එතකොට මේක පටන් ගන්න කලින්ම මගේ ප්‍රාර්ථනේ නම් ප්‍රේම කරන අයට පෙම්වතුන් ලැබිලා ප්‍රේමණීය පෙම්වතුන්ම ලැබෙන්න ඕනේ. ආදරය කරන අයට ආදරණීය ආදරවන්තයන් ලැබෙන්න ඕනේ. එහෙම නැතුව ප්‍රේම කරන අයට ආදරවන්තයන් ලැබිලා ආදරය කරන අයට ප්‍රේමවන්තයන් ලැබෙන්න හොඳ නැහැ කවදාවත්. අහන්න එපා මගෙන් ප්‍රේමය කියන්නේ මොකද්ද, ආදරය කියන්නේ මොකද්ද කියලා. ඒ දෙක දෙකක්. ප්‍රේම කරන මිනිස්සුන්ට කවදාවත් ආදරය කරන මිනිස්සු ලැබෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මොකද ප්‍රේමය කියන්නේ ටිකක් අමාරු පාරමිතාවක් වගේ දෙයක්. ප්‍රේමය කියන්නේ අනිකා වෙනුවෙන් ජීවත් වීම. ආදරය කියන්නේ තමා වෙනුවෙන් එක් රැස් කිරීම. ඒ නිසා තමා වෙනුවෙන් එක් රැස් කරන මිනිස්සු ප්‍රේම කරන මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් ලැබෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. ප්‍රේම කරන මිනිස්සුන්ට ප්‍රේමවන්තයෙන්ම ලැබෙන්නවා. ආදරය කරන මිනිස්සුන්ට ප්‍රේමවන්තයෙන් කිසිසේත්ම ලැබෙන්න එපා. ආදරය කරන මිනිස්සුන්ට ආදරවන්තයෙන්ම ලැබෙන්න ඕන. අපි සින්දුවේ තේරුම් බලමු. මේක කියනවා කාලංගලි ලවල් වසන්තම්. බලන්නකෝ මේ ප්‍රේමතා. කාලංගලි ලවල් වසන්තම්. කාලංගලි ලව කාලම් කියන්නේ කාලය ගත්තාම කාලය විවිධාකාර කාල තියෙනවා නේද? ඍතු ભેදේ අනුව බෙදෙනවා. දවස් දින ඔයි කොයි කාලය ආවත් අපි කැමති වසන්ත කාලයට නේ. එහෙනම් මෙයාට මේ පෙම්වතිය කාලංගලි ලවල් වසන්තම්. එක් ඕනම කාලයක් ඇතුළේ එයාට වසන්තයක්. වසන්තය කියන්නේ හැමෝම කැමති පරිසරය වුණත් ලස්සන. මේ හැම දෙයකින් මේ වසන්තම් කියන උපමාව ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා. ලස්සනයි, බලන බලන තැන මල් ගස්වල මල් පිපිලා. ඒ හැම දෙයක්මත් එක්කලා තමයි මේ වසන්තය තියෙන්නේ. වසන්තයේ තියෙන්නම සොඳුරු බව. එහෙනම් මෙයාට මීටත් වඩා සොඳුරු කෙනෙක් තවත් නැහැ. ඊළඟට කියනවා කලෙහිලිලේ අවල් ඕවියම්. මොකද්ද කියන්නේ? කලෙහිලිලේ අවල් ඕවියම්. කලෙහි කියන්නේ මොකද්ද? ඔයාලා දන්නවද? මම කිව්වා අකුරු ගන්නද්දි මම ඔයාලට මතක් කරා. කලෙහි කියන්නේ කලාව. එහෙනම් කලෙහිලිලේ අවල් ඕවියම්. කලාව ඇතුලේ, කලාවන් ඇතුලේ අවල් ඕවියම්. එයා කවුද? එයා චිත්‍රයක්. එයා කලාව ඇතුලේ එයා චිත්‍රයක්. ඇයි? ඇයි මේක චිත්‍රයක්? කලාවට එයා චිත්‍රයක් වුණේ ඇයි? මේ කවියට තිබ්බා මේකට නැටුමක් ගේන්න. ඇයි එයා ගෙනාවේ නැත්තේ? නෑ, මේ පෙම්වතාට මෙයා චිත්‍රයක්. ඇයි චිත්‍රයයි නැටුමයි අතර වෙනස? නැටුම සංගීතය අතර වෙනස? සින්දුවක් කියන්න තිබ්බනේ, ගීතයක් කියන්න තිබ්බනේ. ඇයි කිව්වේ නැත්ද? මෙයා ඕවියම්. චිත්‍රයක් ගේන්නේ. මොකද චිත්‍රයේ සුවිශේෂීත්වය කිසි දවසක පිටු පාන්නේ නැහැ. සැල්ලෙහින සංදේශෙත් තියෙනවනේ. විතසිතුවම් රූමෙන් පිටු මිතුරුතමෝ දුක සැප දෙකෙහිම පැවති. විතසිතුවම් රූමෙන් පිටු නොපාවෙති. මිත්‍රය වුණහම දුක සැප දෙකෙහිම ඉන්නවා. විතසිතුවම් රූ වගේ පිටු පාන්නේ නැහැ. කියන්නේ විතසිතුවම් රූප කවදාවත් පිටු පාන්නේ නැහැ. ඒ වගේ මෙයත් ගේනවා මෙතනට චිත්‍රය. එයා චිත්‍රයක්. කවදාවත් මට පිටු පාන්නේ නැහැ. මෙයා බලාපොරොත්තු වෙනවා මේ ආදරය ඇතුලේ එයා කවදාවත් එයාට පිටු පාන්නේ නැති වෙයි කියලා. එහෙම වෙනවා නම් ඒ තමයි ජීවිතේ ලබන, ඒ මනුස්සයා ලබන, ඒ පෙම්වතා ලබන සොඳුරුම දේ. ප්‍රාර්ථනා කරන හැම පෙම්වතෙක්ගෙම ඒ ප්‍රාර්ථනාවන් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. ඊළඟට කියනවා මාදංගලි ලවල් මාර්හලි.
මාදංගලී ලවර් මාර්හලි. මාදම් කියලා මං ඔයාලට කතා කරා. මාදම් කියලා කිව්වෙ මොකද්ද? මාදම් කියේ මාසය. එහෙනම් මාදංගලී ලවල් මාර්හලි. මාසවලින් මෙයා කවුද? අවල් මාර්හලි. මාසවලින් මෙයා දෙසැම්බර් නේද? ඇයි දෙසැම්බර්? හින්දු සංස්කෘතිය ඇතුළේ මාර්හලි කියන්නේ අති සුවිශේෂී මාසයක්. ඒක පැහැදිලි කරන්න තරම්වත් මම දන්නේ නැහැ. ඒ තරම් එච්චරම සංස්කෘතිය මමත් ඉගෙනගෙන නැහැ. හැබැයි මාර්හලි ගත්තාම මේ තමයි ගෙවල් වලට ධන ධාන්‍ය ටික එකතු වෙන මාසය. මේ මාර්හලි අවසන් වෙනවත් එක්කලම තමයි යාලට තයි කියන මාසය උදා වෙන්නේ. තයි පොංගල් මාසය උදා වෙන්නේ. ඊළඟ අවුරුද්ද උදා වෙන්නේ. අවුරුද්දේ අවසානේ මේක ඉවර වෙලා ආයෙ අලුත් අවුරුද්දක බලාපොරොත්තු. මාර්හලි කියන්නේම බලාපොරොත්තු ගොන්නක මාසයක්. ඉතින් මෙයාලා මේ මාසය ඒ බලාපොරොත්තුත් එක්කලම ගෙවනවා වගේ. මෙයා කියනවා මාදංගලි ලවර් මාර්හලි. මාසවලින් එයා කවුරු කියලාද කියන්නේ? මාර්හලි. මෙයාගේ බලාපොරොත්තු සියල්ලම එයා අවල් මාදංගලි ලවල් මාර්හලි. ඊළඟට කියනවා මලර්හලිලේ අවල් මල්ලිහෙයි. මලර්හලිලේ අවල් මල්ලිහෙයි. මලර්හල් කියන්නේ මල්. මලර්හලිලේ අවල් මල්ලිහෙයි. මල්වලින් එයා කවුද? පිච්ච මලක්. මල්වලින් පිච්ච මලක්. පිච්ච මලක් කියන්නේ මොන තරම් පවිත්‍රයිද? මොනතරම් පිරිසිදුයිද? පිච්චමල් හැන්දෑවට පිච්චමල් හැන්දෑවට නේද රාත්‍රියට නේද පිපෙන්නේ? නැද්ද? හවසට නේද පිච්චමල් පිපෙන්නේ? එහෙම නේද? මම වැරදිද? හවසට පිපෙන්නේ. ඔව්, හැන්දෑවේ 4-5 වෙනකොට මගේ මතකයේ හරිනම් පිච්චමල් එක්කලා අමුතු සුවඳක් තියෙනවා. පිච්චමල් වැලක් ළඟින් යනකොට අපිට දැනෙනවා ඒ සුවඳ. එතකොට රාත්‍රියට පිපෙන මල් විශේෂත්වයක් තියෙනවා. ඔයාලා දන්නවද? දැකලා තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. රාත්‍රියට පිපෙන හැම මලක්ම වගේ සුදු පාටයි, පවිත්‍රයි, හීන් අමුතු සුවඳක් තියෙන. පුළුවන් නම් ඒ සුන්දරත්වය විඳලා බලන්න. දැන් ගෙදර තියෙනවා නම් දැන් ගිහින් බලන්න. මලර්හලිලේ අවල් මල්ලිහෙයි කියන්නේ මොකද්ද කියලා ආයේ කවිය ඇතුලේ මං මේ ගීතය ඇතුලේ මම ඔයාලට තේරුම් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඒ තරම් පිවිතුරු සුවඳක් මං හිතන්නේ මන්ද මට නම් තවත් දැනෙන්න නැහැ. මෙයා කියනවා මලර්හලිලේ අවල් ඕවිය. ඒ වගේ තමයි ඔයත්, සෝරි, මලර්හලිලේ අවල් මල්ලිහෙයි. ඒ වගේ තමයි ඔයත් මට පිච්ච මලක් කියනවා. මීටත් වඩා සුන්දරත්වයක්, මීටත් වඩා පිවිතුරු බවක් තමන්ගේ පෙම්වතියට දෙන්න පුළුවන්ද? පෙම්වතෙක්ට පෙම්වතියත් ඒ පිවිතුරු බව, ඒ ලස්සන, ඒ සෞභාග්‍ය, ඒ බලාපොරොත්තු, ඒ සියල්ල ඒ විදිහටම රකින්නවා නම්, ඔය පෙම්වතත් ඒ විදිහටම රකින්නවා නම්, ආ එතනින් එහාට ඊටත් වඩා සොඳුරු බවක්, සොඳුරු චිත්‍රයක් තවත් නැහැ. මිනිසුන් ජීවත් වෙන්න ඊටත් වඩා දෙයක් ඕන ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. හරි, අපි යන් ඊළඟ කොටසට.